අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම ශශිකලා කඳුබඩ ආරච්චි මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මේ දින සමරුවට සියල්ල සූදානම් කොළඹ නගරයේ මැයි රැලි 15ක් ආරක්ෂාවට පොලිසියෙන් 20000ක් හමුදාපති දුරේ සිටියේදී රටේ බලය අල්ලා ගැනීමට උවද හැකියාව තිබූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි. මට එක රාත්‍රියෙන් ඕන නම් කොළඹ හතර පැත්ත බ්ලොක් කරලා රට බාර ගන්නත් ඕන. මේගම රෝහල ඩෙන්ගු රෝගීන්ගෙන් උතුරායයි. පහසුකම් අඩුකමින් රෝගීන්ට දැඩි දුෂ්කරතා. සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වන අලි ප්‍රහාරයක්. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නම් කෙරුණු ජාත්‍යන්තර කම්කරු දිනය හෙටයි. ඒ නිමිත්තෙන් මෙරට දේශපාලන පක්ෂ හා සංවිධාන මැයි දින සහ පෙළපාලි රැසක් සංවිධානය කර ඇති අතර කොළඹ නගරයේ පමණක් පැවැත්වෙන මැයි රැලි ගණන 15ක්. ඒවායි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 20000ක් යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. දවසේ පුවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ රැලිය මහනුවර ගැටමේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මහනුවර මැයි පෙළපාලි දෙකක් පැවැත්වෙන අතර ඉන් එක් පෙළපාලියක් මහනුවර උසස් බාලිකා විද්‍යාලය අසලින් ආරම්භ වන අතර අනෙක් පෙළපාලිය ගන්නරුව මන්සන්දියේ සිට පෙරාදිනිය මාර්ගය ඔස්සේ ගැටමේ ක්‍රීඩාංගණය වෙත ළඟා වීමට නියමිතයි. එක මිටට හරි අතට තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමගි මැයි රැලිය හෙට පසු 3ට ආරම්භ වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය පවත්වන්නේ දිනන ජනතාවගේ මැයි දිනේ යන තේමාවෙන්. පක්ෂයේ නායක ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පසු 2ට බොරැල්ල කැම්බල් පිටියේදී එම රැලිය ආරම්භ වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ මැයි දින පෙළපාලියේ පෙරවරු 11ට මරදාන මන්සන්දියෙන් ආරම්භ වෙනවා. ටවර් හෝල් හන්දිය පුංචි බොරැල්ල බොරැල්ල ඔස්සේ මැයි පෙළපාලිය කැම්බල් පිටියට ළඟා වනු ඇත. මැයි දින සැමරුම වෙනුවෙන් පෙළපාලි දෙකක් හා රැලි දෙකක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ මෙවර කටයුතු කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව ජාතික සමගිය වෙනුවෙන් සමාජවාදය යන්න තේමා කර ගනිමින් පෙළපාලියක් හා රැලියක් අද යාපනයේදී පැවැත්වුණා. යාපනයේ දුම්රිය පොළ අසලින් පෙළපාලි ආරම්භ වූ අතර පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැලිය පැවැත්වුණේ මුටුවේලි ක්‍රීඩාංගණයේදී. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මැයි දින සැමරුම හෙට කොළඹ BRCP පිටියේදී පැවැත්වෙනවා. ආර්ථික සංවර්ධනය සමාජ සාධාරණත්වය ජාතික සමගිය වෙනුවෙන් ජනබලය ගොඩනගන රතු මැයි රැලිය හෙට පසු 4ට ඇරඹෙන්නේ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. රතු මැයි රැලියේ පෙළපාලිය හෙට දහවල් 12ට දෙහිවල SDS ජයසිංහ ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වෙනවා. වැඩබිම, මව්බිම, ගොවිබිම සුරකින්න අරගලය මැයින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැලිය ගාලුමෝදර පිටියේදී හෙට පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් මැයි පෙළපාලිය දහවල් 12ට කොම්පඤ්ඤ වීදියෙන් ආරම්භ වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියේ වේදිකාව ඉදිකිරීම සම්බන්ධයෙන් ඊයේ යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබුණා. කෙසේ වෙතත් මේ වන විට එම වේදිකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දැනුම් දුන් පරිදි ගාලුමෝදුර හෝටලයේ අන්තයේ ඉදිකර තිබෙනවා. වතුකරේ ප්‍රබල වෘත්තීය සමිතියක් ලෙස සැලකෙන ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින පෙළපාලිය සහ රැලිය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගිනිගත්හේන නගරයේදී පැවැත්වෙනවා. දමිල ප්‍රගතිශීලී සන්ධානයේ මේ දින පෙළපාලිය සහ රැලිය පක්ෂ නායක අමාත්‍ය මනෝ ගණේෂන් සහ නියෝජ්‍ය නායක පළනි දිගම්බර මහතුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන්නේ තලවකැලේ නගරයේදී. මේ දින සැමරුම් රැලි සහ පෙළපාලිවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. මේ දින සමස්ත ක්‍රියාවලිය සඳහා හෙට දිනේදී 20000කට ආසන්න පොලිස් නිලධාරී සංඛ්‍යාවක් යෙදවෙනවා. STF නිලධාරීන් අවශ්‍ය වුවොත් ඔවුන්ගේ සහාය ලබා ගැනීමට අපි පොරොත්තු සේවා රාජකාරිවල යොදවා තිබෙනවා. නමුත් සෝදිසි කිරීම ආදී කටයුතු වලට විශේෂ කාර්ය බලකාය දැනටමත් යොදාගෙන තිබෙනවා. හෙට උදෑසන සිට මධ්‍යම රාත්‍රිය වනතුරු බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සහ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් සම්බන්ධව රථවාහන මෙහෙයුම අපි ක්‍රියාත්මක කරනු ලබනවා. මීට අමතරව කොළඹ නගරයේ තිබෙන CCTV පද්ධතියට අමතරව තවත් විශේෂ CCTV පද්ධති දෙකක් හෙට දිනේදී පමණක් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර හෙට දිනේදී කොළඹ හා මහනුවර මාර්ග රැසක විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වෙනවා. මහනුවර නගරය පේරාදෙණිය හරහා කොළඹ දෙසට පැමිණෙන වාහන, ඒ වගේම කොළඹ දෙසින් එම ප්‍රදේශවලට ගමන් කරන වාහන සඳහාත් විකල්ප මාර්ග අපි යෝජනා කර තිබෙනවා. හෙට දිනේදී කොළඹ නගරේ
මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම වැසීමට තීරණය කර තිබෙනවා මාර්ග බොහොමයක වාහන ගමනාගමනය සීමා වෙනවා මේ අතර මේ රැලිවලට සහභාගී වන ජනතාවගේ පහසුව තකා හෙට දිනය තුළ අධිවේගී මාර්ගවල දහවනේ වන බස් රථවලින් ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පැවසුවා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 4000කට ආසන සංඛ්‍යාවක්ද විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විසින් වෙන් කරගෙන තිබෙනවා හෙට දිනේදී සැමරීමට නියමිත මැයි දිනය පිළිබඳව අදත් දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. ඔබට දකින්න පුළුවන් මේ කිලෝමීටර් ගානක මැයි පෙළපාලියක් කිලෝමීටර් 10ක්වත් සෙනගේදී. එතකොට මං හිතන්නේ ලංකාවේ එහෙම කොයිවත් ක්‍රීඩාංගණයකට ඒ වගේ දාන්න පුළුවන් කියලා. ගෝල් පේස් එකය 3කට වැඩි ප්‍රමාණයක් මේ පාරවල් වල අපි ගේනවා ඒ තරමට සෙනගක් සම්බන්ධ වෙනවා. දැන් හරිනම් ජනාධිපතිතුමාගේ පින්තූරය දාලා අපි පෝස්ටර් ගහනකොට GLPRS මහත්තයාගේ පින්තූරය දාලා පෝස්ටර් ගහන්න ඕනේ. අද GLPRS මහත්තයාට තර්ජනය කරලා හංගලා තියෙනවා. ඔය ඒකාබද්ධයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම කියනවා දැන් කඩන්න එපා දැන් අයින් වෙලා පුළුවන් නම් රට राज्य बलय पावीच අද UNP එකයි යහපාලන ආණ්ඩුවයි බලන්න අපේ වේදිකාවේ කණු හයියද කණු ඇදද ඒවා හරියට ගහනවද කියලා ඒ තරම් පුදුම ලෙන්ගතු ආදරයෙන් අපි දිහා බලන්නේ දැන් සංඝ වෙද ගුරු ගොවි කම්කරු රණවිරු මේ ඔක්කොම මේ ආණ්ඩුවෙන් කුටි කාලා දින මේ ඇයට පෙළපාලි යන්න කම්කරු වෙනුවෙන් රැස්වීම පවත්වන අයිතියක් තියෙනවද කියන ප්‍රශ්නාර්ථය රට ඉදිරියේ තියෙනවා දැන් ගණන් මිනුම් අහනවා කීයද කියලා මම නම් මේක බාර දෙනවා හිතවත් මාධ්‍ය සෞර්ධින ඔබට අපි කවුරුත් කියන එක විශ්වාස කරන්න එපා රටේ මිනිසුන්ව බෑත්ත කියන්න ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය ඇතුව प्रधान अधिकारी लिखित හැබැයි පළවෙනි දට ඔය බස් රථ නවත්තන්න ප්‍රවාහන අධිකාරිය නිලධාරින් ගියෝ එයාට මොන වගේ දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඒ වගේ තර්ජන බාධා ඇති කරන්න එපා. මේ රැලිය ලංකාව විතරක් නෙවෙයි සමහර විට ආසියාවේ වැඩිම සෙනගක් සහභාගී වෙන මැයි දිනේ බවට පත් වෙනවා. ඇත්තටම මේ කම්කරුවගේ දිනයක් සැමරීමක්ද මෙතන වෙන්නේ? මේ රටේ අපි දන්නවා දැන් පැහැදිලි ලෙස රාජ්‍ය සම්පත් සම්පූර්ණම විකුණනවා. ඒක තමයි ප්‍රතිපත්තිය. ඒතර ඒක පැත්ත. අනිත් පැත්තෙන් රටේ රාජ්‍ය ආරක්ෂාව ත්‍රිවිධ හමුදාම දේශපාලඥයෙක්ගේ අතට දෙන්න යනවා. ඒක හරියද? එක එක අය ගණන් හදලා කිව්වා අපි තමයි වැඩියෙන් ගේන්නේ අපි තමයි මෙච්චරම ගේන්නේ කියලා. අපි එහෙම කාත් එකවත් තරඟයකට යන්න නෙවෙයි මේ රැලිය කරන්නේ. අපි අපේ පාක්ෂිකයන් වැඩ කරන ජනතාවට ගෞරවයක් හිමි කරවන සමරන මේ රැලිය. ඉතින් මම කියන්නේ පියල් 2500කින් පවුලක් ජීවත් කරන්න පුළුවන් කියලා ගණන් හදන්න බැරි වෙච්ච පක්ෂයි අර පාගමනක් යනකොට එක මන්ත්‍රීවරියක් කිව්වා මිලියන 20ක් ගියා කියලා. බොහොම ගණන් හදන්න බැරි අය ඉන්න පක්ෂයක ඉතින් අපි තමයි වැඩියෙන් ගේන්නේ කියලා කියා ගන්න එක පුදුමයක් නෙවෙයි කියා ගත්තාමයි ඔබ හෙට මේක ආවරණය කරලා බලන්න ගණන් හදලා බලන්න එයාලා ගෝල් ෆේස් පිටියේ ඉල්ලුවා අපේ අගමැතිතුමා බොහොම නිහතමානීව කිව්වා ගෝල් ෆේස් එක දෙන්නම් කියලා ගෝල් ෆේස් එක මදි කියලා ඊයේ එයාලගේ මන්ත්‍රීවරයෙක් කියලා තිබ්බා එයාලට ඒ නිසා ඒ සෙනග පෝට් සිටියේ ඉඩමෙත්
මිනිස්සු දාන්න වෙයි කියලා කිව්වා. ඒ වුණාට මේ වේදිකාව ගහලා තියෙන්නේ ගෝල් ෆේස් එකෙන් 30න් එකකවත් කැල්ලක නෙවෙයි. ඒක කොටු කරලා ගෝල් ෆේස් එක සම්පූර්ණයෙන්ම විවෘතයි. සෙනඟ ඒ පැත්තේ දාන්නේ නැහැ. මේ පොඩි කොටුවක දාලා තියෙන්නේ. ගමේ කනත්තක රැස්වීම ගන්න තිබ්බ අපරාධේ. එහෙම නැත්තම් අර ස්කෝල් එක වොලිබෝල් කෝට් එක ගන්න තිබ්බ. ඒගොල්ලෝ ඒක කොටු කරලා තියෙන හැටි. ඒ නිසා මේක පුදුම කතානේ. පුළුවන් නම් පුරවන්න කියන්නකෝ. හෙට කැම්බල් පිටියට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්වීමට නියමිතයි. ඒ වගේම මෙම රැලියේ විශේෂත්වය වෙන්නේ අනිත් රැලි දෙකටම වඩා ද්‍රවිඩ ජනතාවගේ නියෝජනය, මුස්ලිම් ජනතාවගේ නියෝජනය, ප්‍රධාන සිංහල ජනතාව ඇතුළු සියලුම ජාතීන්ගේ නියෝජනයක් පැවැත්වෙනවා. ඒක තමයි මම හිතන්නේ හොඳම ලක්ෂණය. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මෙම රැලිය දිනන ජනතාවගේ රැලියක් බවට පත් කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාරම්බෑවේ ලොකුම මැයි රැලිය ගැටඹේදී පවත්වනවා කියලා. එක්සත් ජාතික පක්ෂය පාරම්බානවා ලොකුම රැලිය කැම්බල් පිටියේ පවත්වනවා කියලා. Google Maps Area Calculator Tool කියන විධිමත් මෙවලම භාවිතා කරලා මේ පිට්ටනිවල වර්ගඵලය ගන්නේ කරාම ගාල්මූදර පිට්ටනිය අක්කර 18.4යි කැම්බල් පිට්ටනිය අක්කර 3.7යි ගැටඹේ අක්කර 2.4යි ලොකුම මේරෙලිය පැවැත්වීම අරමුණ නම් ලංකාවේ තියෙන ලොකුම පිට්ටනිය අරගන්නේ නැතුව මොකටද ඔය හුඬු පිට්ටනිය අරගත්තේ කියන එකයි අපිට අහන්න තියෙන්නේ මේ දිනේ කියලා කියන්නේ වැඩ කරන ජනතාවගේ පීඩාවට ජනතාවගේ දවස ඒ ජනතාව පීඩාවට පත් කරන අය මේ දවසත් කොල්ල කාලා තමන් බජ උදාන දවස අපට පත් කරලා තියෙනවා. ඔවුන්ගෙන් මේ මේදිනේ විරා ගැනීම සඳහා ලොකු සටනක් තියෙනවා. මේදිනේ තේමාව ලෙස අපි උදලා තියෙන්නේ ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය හා ජාතික සමගිය සඳහා ජන බලය ගොඩනගන රතු මෙරෙළිය කියලා. ඒ නිසා ජනතා විමුක්ති කරුණේ රතු මෙරෙළිය කියලා කියන්නේ බීලා නටන එකක් නෙවෙයි, බජ උදාන එකක් නෙවෙයි. එක එක දිස්ත්‍රික්කවල නායකින්ගේ නම ගහපු තොප්පි දාගෙන ඉන්න එකක් නෙවෙයි. අපි තම් ගෞරවණීය ලෙස රතු ධජ පතාක එකතු කරගෙන යුදහමුදාපති දුරේ රැඳී සිටියේදී කොළඹ නගරය ස්ථාන හතරකින් අවහිර කර තමාට රටේ පාලන බලය අල්ලා ගැනීමට උවද හැකියාව තිබූ බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. පෑලියගොඩ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදී කුණගු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළා. අලුත් කමුදායකකයක් හැදීමක් නෙමෙයි. දේශපාලන කල්ලි වෘත්තීය සමිති හරහා වෛද්‍ය සංගම් හරහා මුතු මත ගොඩනගන්න හදනවා. රටේ අත්‍යවශ්‍ය සේවාවන් කඩාකප්පල් කරන්න හදනවා. ඒ හරහා රජයේ පෙරලීම උත්සාහයක් දරනවා. ඒ කල්ලි ගැසීම් හරහා භීෂණයක් ආවොත් රජයේ සූදානම් විය යුතුයි කියන මතය ජනාධිපතිතුමා ඉන්නවා. ඒ වැනි දෙයකදී මටත් යම්කිසි වාකීමක් බාර ගන්න පුළුවන්ද කියන මතය තමයි එතන ඇති වුණේ. ශිෂ්‍ය සංගම් වෘත්තීය සමිති දැවැන්ත විරෝධතා එල්ලනවා. මේවට මුහුණ දෙන්න පුළුවන් වේද ඔබතුමාට? ඒගොල්ලොන්ගේ අයිතිවාසිකම් ඒගොල්ලොන්ට ලැබිය යුතුයි. නමුත් වෙනත් න්‍යායපත්‍රවල ඉන්න අය රජය විනාශ කිරීමට උත්සාහ කරනවා. ඒක වළක්වන්න අවශ්‍ය පියවර ගන්න වෙනවා. හමුදාව දාලා වෙඩි තියලා නෙමෙයි අර රාජපක්ෂලා වතු පිටිවල කරා වගේ. WG දේශනාවකට නැමැත්තුමා එහෙම කරන්නේ නැහැ. රාජසේනාත්න බොරු පිස්සුකක් කියලා. ඒක SB දිසනායක කියන මේක විහිළුවක්. SB දිසනායක ඇමතුමා හැමදේම දකින්නේ විහිළුවක් හැටියට. මිනිස්සු සීරියස් වෙන්නත් ඕනේ. කලාතුරකින් හරි වෙනසකට හරි. ජෝන්සන් විරත්න කියන්නේ නම් ඉතින් ගෝඨාභයගේ සරප්පු දෙකලව කන ඇමති කෙනෙක්. ඒ දෙන්න කියවුවෝ අපි ගණන් ගන්නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මට විරුද්ධ එහෙම කතා කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ වාදීන් අපට විරුද්ධයි. ඉතින් මේක විහිළුවක්ම නෙමෙයි. මේ තනතුරු දීම බැටළුවම පොරවාගත් ගුර්කෙක් ඔබතුමා ළඟට එනවා කියලා හිතන්නේ. ඒ කියන්නේ මම බැටළුව නෑ. ගුර්කයා බැටළුව. ගුර්කයා ආණ්ඩුව. ඉතින් මේක නෑ. අපි මොනවද කරන්න කියන අවබෝධය අපිට තියෙනවා. ආණ්ඩුව ගැන අවිශ්වාසය, සැකයක්, බයක් අපේ හිතේ නෑ. සුදුවැන් වලින් උස්සන සංස්කෘතිය අයිමත් ඒ කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නවා දැන්. ගෝඨාභය රාජපක්ෂ අයියා ආවොත් ඒ සංස්කෘතිය ආයෙයි. මේක ජනතාව තියෙන. ඔබතුමා මේ තනතුරු බාර ගත්තා. ඒක කරනවා නම් මට කරන්න බලතල ඕන තරම් ඒ කාලෙත් තිබුණා. මට ඒ තිබුණා හමුදාවත් එක්ක මට ඕන දෙයක් කරන්න තිබ්බා. මට ඒක රාත්‍රියෙන් ඕන නම් කොළඹ හතර පැත්ත બ્લોක් කරලා රට බාර ගන්නත් තිබුණා. නමුත් අපි ඒ වගේ හිතන කට්ටිය නෙවෙයි. අපි විනයගරුකව ජීවිතයක් ගත කරපු අය. මෙතරද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුළේ ඉන්න දේශපාලඥයෝ. ඇයි එතුමාට ඔය බයක්? අපේ මහින්ද රාජපක්ෂගේ ගෝලය. හොඳම ගෝලය. මහින්ද රාජපක්ෂ මහා භාරතයේ රජු ගාන්ධුව මැරුවේ වේරුපිල්ලේ ප්‍රභාකර. ආර් ප්‍රේමදාසව මැරුවේ වේරුපිල්ලේ ප්‍රභාකර. ලලිත් ඇතුළත් මුදලිය ඇතුළු ජයරාජ් වනාන්දුකුල ඇතුළු මෙරටේ රාජ්‍ය නායකයෝ මැරුවේ ප්‍රභාකර. ලක්ෂසහගත ජීවිත බිලිගත් ප්‍රභාකර. එවැනි ප්‍රභාකරන්ට බය නැති වෙච්ච මහින්ද රාජපක්ෂවත් මහින්ද රාජපක්ෂේ ගෝලයවත් මගර නැට්ටෙකුට බය වෙන්නේ නැහැ. රජයේ අපචුරේ කියලා කිව්වා රටේ විනයක් නැහැ උද්ඝෝෂණ හැමතැනම මෙව පාලනය කරන්න තමයි සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ කියලා. ඒකට කාගේ අයිතිවාසිකම්ද මේ නැති කරන්න හදන්නේ? මේ කම්කරුවගේ අයිතිවාසිකම නෙවෙයි මේ නැති කරන්න හදන්නේ. පාලනය කරන්න හදන්නේ කම්කරුවා. ඒ කම්කරුවා ඒකට විරුද්ධව පළවෙනිදට පෙළ ගැසෙන හැටි බලා ගන්න පුළුවන් කොහොමද සිද්ධුනේ? අපේ ජනාධිපතිතුමා මහවංශي කියවලා තියෙනවා නම් කීයටවත් සරත් ෆොන්සේකා මැතිතුමාට හමුදාවට අනුදීමේ ජනාධිපති සතුයේ බලය ලබා දෙන්න තීරණය කරන්නේ නැහැ. මොකද
මහාවංශේ තියෙනවා සුබ සහ යස කියලා අපූරු කතාව. එස්.බී. දිසානායක ඇමතුමා නම් කියන්නේ මේක ජනාධිපතිතුමා කරපු විහිළුවක් පමණයි කියලා. ඊළඟට දස් පක්ෂය කියනවා මේක කමිටු තරකට වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය මොනවද කියනවා යම් කෙනෙක් කියනවා මේක කරා යම් කෙනෙක් කියනවා නැහැ කියලා. පොන්සේකා ඇමතුමා නම් කියනවා ඔව් 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 කිව්වා තමයි ඒක මං කරන්නත් ලෑස්ති කියලා. මේම ප්‍රකාශ කරනකොට නීත්‍යානුකූලව සිටින හමුදාවට පළවෙනි වතාවට තමන්ගේ රාජකාරිමේ කටු සම්බන්ධයෙන් විශාල සැකයක් අවිශ්වාසයක් ඇති වෙනවා. ඒක ජාතික ආරක්ෂාවට කිසිසේත් හිතකර නැහැ. විහිළු කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් රටක් එක්ක විහිළු කරන සිරිතක් නැහැ. පොඩි පොඩි පිකටින් වැඩ වර්ජන ජනයාගේ දුක කියන ඒවා මර්ධනය කරන්න. ෆීල්ඩ් මාෂල් හමුදාපති ධුරයට හෝ වෙන හමුදාංක ඇති කරන්න උත්සාහ දරනවා කියන එක ඒකබද්ධ විපක්ෂයේ වශයෙන් සම්පූර්ණයෙන් හෙලා දකින්න. මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකක් නෙවෙයි. මම කියන්නේ ජනාධිපතිතුමාගේ ස්ථාවරය. ඊයේත් මම ජනාධිපතිතුමත් එක්ක රාත්‍රී හිටියා. ඉදිරියේදී තමුන්නාසලට බලාගත හැකි ගන්නව තීන්දු. මම කියපු හුඟක් ඒවා නරක නැහැ කියලා කිව්වනේ කට්ටිය එදා ඉඳලා මිති අන්තිමට උනේ ඒවනේ. මේකත් ඒ විදිහටම වේවි. මෙතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. මේ වන විට මේ මාධ්‍ය වලින් බොහෝ දුරට වාර්තා කරනවා සරත් පොන්සේකා මහත්මයා යටතේ තියෙන විශේෂ ඒකකයක් හදන්න යනවා. ඔබතුමා හිතන්නේ මොන වගේද මේ එහෙම ඒකකයක් බිහිවීම සම්බන්ධව? ඔබතුමන් අහපු ප්‍රශ්නේ මට අදාළ නැත. ஆண்டுව பசுகிய ரஜே சொரகம் பிலிபந்தவ நோய்கு சோதனா எல்லக்கலது மேவனதுரு கிசிது சோதனாவக் ஒப்புக்கர கனீமட்ட நொஹக்கிவ சிட்டிடபவ பார்லிமென்ட் மந்திரி நாமல் ராஜபக்ஷ மஹதா பவசனபா மே அத்தர கொலமதி பவதி சம்மந்த்ரணேகதி அமாத்ய ராஜித சேனாரத்ன மஹதா பவசுவே பிரமாதவி ஹோ பசுகிய ரஜே சமய சொரகம் கல சீலு தினா ஹெலிகரண பவாய் එදා බලේ හිටියේ අපි උනාට එදා හිටපු විපක්ෂය ගමෙන් ගමට ගිහිල්ලා මහ අමූලික බොරු කිව්වා රාජපක්ෂල හොරු ආණ්ඩුවේදී හොරු රත්තරන් අස්පෝ පිටේ ඉන්නේ ලැම්බෝගිනි වාහන තියෙනවා ප්ලේන් එකේ උදේට නාමල් බේ පියරාගේවා ප්ලේන් තිබුණ වෙකුලේ දවස මම ගහන පහුගිය දවසේ රැස්වීමට ගිහිපලා මන් නිතුව මම් බලන් හිටියා රත්තරන් අස්පෝ පිටේ එනකන් කියලා මම ගා බූරුවෙක් ගත්තා ඌව සිරිකොතට යවුවයි කියලා අද බොරුව ඔප්පු කරගන්න බැරුව බොරුව බොරුව බවටපත් වෙලා මැතිවරණ කාලේ දීපු එක මැතිවරණ පොරොන්දුවක් මම ආණ්ඩුවට ඉස්ස කරගන්න බැරි වෙලා තියෙනවා ටික ප්‍රමාද වෙනවා නමුත් ඔරු අවු වෙනවා ගෝඨාභය රාජපක්ෂගේ අනින් ලසන්තගේ මිනිමරුව බර්ලින් වලට එක්කෙනෙක් යවන්න එක්කෙනෙක් තායිලන්තයට යවන්න ලෑස්ති කළා ලසන්ත වික්‍රමතුංගගේ අවසාන නඩු විභාගයේ ගල්කිස්ස උසාවියේ ඉදිරිපත් වුණ පළවෙනි වර්ත බී වාර්තාවේ ගෝඨාභය රාජපක්ෂගේ නම හොරා කාපු වෙයි එක එක අධිරෙන් අධිරට අද උඩට එනවා ඩුබායි වල තැන්පත් කරපු බිලියන ගණන් සල්ලි හොංකොං තැන් වල තියෙන සල්ලි ඒවා තියෙන තැන් අපි හොයාගෙන දැන් ඉවරයි ලංකාවට ගෙනල්ලා ඔප්පු කරන එක විතරයි දැන් ක්‍රියාත්මක වෙන්නේ දැන් ඒක නිසා රාජපක්ෂලා දන්නවා කාලය එන්නේ එන්නම කෙටි වෙනවා ඉතමත් මික්මනින් මේ රජය පෙරලා නුගත්තොත් අපි ඔක්කොම ඉන්නේ අන්තිමට සිපිරි ගෙවල් වල ඒකේ ඉඳ තමයි නොයෙකුත් ව්‍යාපාර ගෙනිලා කොමාරි මේ ආණ්ඩුව පෙරල ගන්නට හදන්නේ ඒගොල්ලන්ට තියෙන්නේ වෙන මොනවත් නෙමෙයි මේගොල්ලන්ගේ ජීවිත බේරා ගැනීම අරගලය තමන්ට ලබා දුන් ඡන්දවලට උපරිම සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කළ බව නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පවසනවා පණුවස්නුවර ආසන සංවිධායක දුරෙන් සමු ගැනීම වෙනුවෙන් හිටිපොළ ප්‍රදේශයේ පැවතු ජන හමුවකට කිමින් ඔහු මේ බව සඳහන් කළා. එම අවස්ථාවේදී ඉන්දික බණ්ඩාරනායක මහතා සංවේදී වුණා. මම ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා වැඩ කටයුතු කරන්න තීරණය කළා. ඒ තීන්දුව විශේෂයෙන්ම මම ගත්තේ මේ ගම්වලින් ආගන්තුක සත්කාර දන්න හොඳ පිරිසක් අත වශයෙන්ම මේ ආසනේ ඉන්නවා මම ඒ ගැන සතුටු වෙනවා මාව මේ ආසනේ ගාව දවසේ ඉඳලා මට කිසිම අඩුවක් කරන්න නැතුව මට ඒ සහාය ලැබුණා අපිට කාරණා දුන්නා ඒ දීපු ඡන්දෙට උපරිම සාධාරණ ගණන් දෙකක් උසහාය ඒ අතල අපි දරවලා ගන්න
රටපුරා පැතිර ඇති ඩෙංගු වසංගත තත්ත්වය තවමත් අවසන්ව නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව මේ දක්වා දිවයිනෙන් වාර්තා වෙති ඩෙංගු රෝගීන් ගණන 39,000කට අධිකයි. එම රෝගීන් සඳහා සෞඛ්‍ය අංශ වෙතින් ප්‍රමාණවත් පහසුකම් යටතේ ප්‍රතිකාර නිසි ලෙස ලැබෙනවාද? කොළඹ දිස්ත්‍රික්කයේ හැරුණු විට දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. මේගමෝ දිස්ත්‍රික් මහරෝහල එම රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඇති ප්‍රධානතම රෝහලයි. නමුත් පසුගිය මාසක කාලය තුල පමණක් එම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් තිදෙනෙකු මිය ගියා. ස්කෑන් කරපුවත් හොඳයි කිව්වා. ලේ කවුන්ට් එකත් ගොඩක් අඩු නෑ කිව්වා. ඇත්තටම ඉතින් මමයි දරුවෝ තුන්දෙනා අසරණ වුණාම තමයි දැන් අපිට කවුරුත් නෑ දැන්. පාසුකම් නම් අන්තිම නෑ. මේගම හොස්පිටල් හොටියදී හොතට බැලුවා නම් අයියත් බේර ගන්නත් තිබ්බා. සැලකිල්ල උඩරිම මදි. මේගොල්ලන්ගේ සැලකිල්ල මදි කියලා තමයි මම කියන්නේ. මට වෙන කියන්න දෙයක් නෑ. ස්පිරිතාලේ සේවිකාව ටිකක් වැඩි කරවලා රෙඩ්ඩු වැඩි නිසා ඒ කාර්යම්ස් එක වෙනවා නම් වඩාත් හොඳයි. තව ජීවිත ගාන බෙර ගන්න තියෙනවා. ඒ කියන්නේ රෙඩ්ඩු හතර දෙනා ගන්න ඉන්නේ. ඥාතීන්ගේ එම ප්‍රකාශ අනුව මෙම මරණවලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මේගොමු රෝහලේ පවතින තත්ත්වයයි. ඥාතීන්ගේ ප්‍රකාශ සපත කරමින් රෝහලේ තත්ත්වය ඉතාමත් අයහපත් තත්ත්වයක පවතින බව අප අද එහි කළ නිරීක්ෂණයේදී දැකගත හැකි වුණා. ඇතැම් මැදන්වල රෝගීන් තිදෙනෙකු ප්‍රතිකාර ලබන අතර දැඩි සත්කාර ලැබිය යුතු මෙම රෝගියා බිම වැතිරී සිටින ආකාරය දක්නට ලැබුණා. රෝගීන් 40කට පමණක් ප්‍රමාණවත් වන මෙම වාට්ටු කීපයෙහි ඩෙංගු රෝගීන් 200කට ආසන සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබනවා. ඒ මීට වසරකට පෙර වැඩ අවසන් කිරීමට නියමිත මහල් 8කින් යුත් නවගුණනගිල්ලේ ඉදිකිරීම තවමත් අවසන් වී නොමැති වීම හේතුවෙන් පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් මීගමු රෝහලට බාහිර ප්‍රදේශවලින්ද රෝගීන් පැමිණෙන අතර ඒ හේතුවෙන් කාර්ය මණ්ඩලය හා උපකරණවල දැඩි හිඟයක් මේවන විට මතුව තිබෙනවා. රෝහල් බලධාරීන් පවසන්නේ රසායනාගාර පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට පවතින අධික තදබදයේ හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුධිර පට්ටිකා ප්‍රමාණය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගත නොහැකි බවයි. අවහින්සක ළමයි ඉන්නවා, පුංචි ළමයි ඉන්නවා. මේ අකල් මරණ මේ තත්ත්වෙට පිට දෙන්න එපා. බලධාරීන් විශේෂයෙන්ම කඩිනමෙන් පියවරක් ගන්න ඕන. මීතුට මුල්ල කසලකන්ද නායාමෙන් අනතුරුව අවදානමට ලක්ව ඇති තවත් කසලකන්දක් ලෙස මහනුවර ගොහාගොඩ කසලකන්ද හඳුනාගත හැකි. මෙවන විට එම කසලකන්ද ප්‍රදේශවාසීන්ට මෙන්ම අවට පරිසරයටද දැඩි බලපෑමක් එල්ල කර අවසන්. ප්‍රදේශ කිහිපයක පවතින පරිසරයට දැඩි බලපෑම් එල්ල වී ඇති එවැනි කසලකඳු කිහිපයක් පිළිබඳවයි මේ අවධානය. මහනුවර ගොහාගොඩ තේක්කවත්ත ප්‍රදේශයේ ඇති මෙම කසලකන්දට මහනුවර මහනගර සභාව සහ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව කසල බැහැර කරන්නේ වසර 40කට පමණ පෙර සිටයි. අක්කර 35කට වඩා වැඩි ප්‍රදේශයක පැතිර ඇති මෙම කසලකන්ද පරිසරයට මෙන්ම ප්‍රදේශවාසීන්ටද මේවන විටත් දැඩි බලපෑම් එල්ල කර අවසන්. එවැනි තත්ත්වයක් තුල පසුගිය 28 වෙනිදා පස්වරුවේ මෙම කසලකන්ද මතුපිට මෙවැන්නක් දැర్శණය වුණා. ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළ භූවිද්‍යාඥයින් සඳහන් කළේ කසලකන්ද තුල රැස් වූ මීතේන් ඇතුළු වායු මෙලෙස විධාරණය වූ බවයි. හන්තාන කඳු වැටිය දක්වා මේ කුණු කන්ද ඉස්සෙන්නට ඉඩ තියෙනවා. බලධාරීන් නිසි විසඳුම මෙතෙක් ලබාගෙන නැහැ. පොලිතින් වැනි අපද්‍රව්‍ය සුළඟට කිලෝමීටර් ගාණක් උඩට වටපිටාවටත් පැතිරලා යනවා. මෙම කසලකන්ද හේතුවෙන් ඊට නුදුරින් පිහිටි මහවැලි ගඟද දූෂණයට ලක්වන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ මහවැලි ගඟ දෙසට බෑවුම් වන ප්‍රදේශයක කසල ගොඩ ගැසීම හේතුවෙන් මෙය නායෑමේ අවධානමකටද ලක්ව ඇති බවයි. එවැනි තත්ත්වයක් ඇතිවූ හොත් මහවැලි ගංගා ජලය පරිභෝජනය කරන අවට ජනතාව මෙන්ම රජරට ප්‍රදේශයේ ජනතාවටද එල්ලවන්නේ දැඩි බලපෑමක්. මේ පැත්තේ ඉන්නේ මිනිසුද කියලා හිතන්නේ නැතුව තමයි මේ වැඩ කරන්නේ. මොන තරම් අසරණ වෙලාද අපි ඉන්නේ. අපේ දරුවෝ ඉස්කෝලේ යන්නේ කුණු ගොඩවල් මැදින්. මේ කුණු කන්ද ඉවත් කරලා අපිට සෞඛ්‍ය ආරක්ෂක වැතු ජීවත් වෙන්න මාර්ගය සලසා දෙන්න. ජනතාවට මෙන්ම පරිසරයට දැඩි බලපෑම් එල්ල කරන තවත් කසලකන් දක්වන මෙය පිහිට ඇත්තේ මාතර වැලිගම කොටවිල ප්‍රදේශයේයි. මාතර මහනගර සභාවට අයත් කසල බැහැර කරන එම ස්ථානය අක්කරේක පමණ ප්‍රදේශයකින් යුක්ත වන අතර අඩි 25ක පමණ ගැඹුරට හාරා ඇති වලකට කසල බැහැර කර තිබෙනවා. එය මේවන විට පොළොව මට්ටමේ සිට අඩි 30කටත් වඩා උසකට වර්ධනය වී අවසන්. මෙම කසල කඳ ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරුණු කොම්පෝස්ට් ව්‍යාපෘතිය මීට වසර කිහිපයකට පෙර නවතා දමා ඇත්තේ ජීව වායෝ නිපදවන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අරමුණින්. කෙසේ වෙතත් එම ව්‍යාපෘතියද තවමත් ආරම්භ වී නැහැ. කොම්පෝස්ට් ව්‍යාපෘති ආරම්භීමත් සමග ඉදි කළ කුඩා වැවට කසල මුසුවීම හේතුවෙන් අවට කුඹුරු වලට අත්ව ඇති ඉරණමයි මේ. අලපාර ආසන්නෙම දැන් කුණු ගෙනක් දාලා ඒ කුණු ටික අන්තිමට එන්නේ කුඹුරු වලට. අපට කුඹුරක් කරන්න විදියක් නැහැ. පොරොට්ටු පිටියක් කරන්න විදියක් නැහැ. මේ ගොල්ලම්ම වැවක් කියලා එකක් හාරලා දිනවා. සම්පූර්ණම පිළල කුණු වලින්. ඔය වතුර තමයි මේ අපේ ලිං වලට එන්නේ. මේතර මුල්ල වැනි ඛේදවාචකයක් සිදුවීමට පෙර මෙම කසල කඳු පිළිබඳවත් බලධාරීන් අවධානය යොමු කළ යුතුය යන්න අපගේ අදහසයි.
එහෙත් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට බලධාරීන් කල් මරමින් සිටින්නේ තවත් ඛේදජනක විපතක් සිදුවන තෙක්ද මෙතර පසුගිය 14 වෙනිදා නායාමකට ලක් වූ මියතරමුල්ල කසල කන්ද අද මෙලෙස දිස්වුණා විපතෙන් අවතන් වූ පුද්ගලින් රඳවා සිටි කොළොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ආකාරයද අද දක්නට ලැබුණා එම විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු මැයි මාස 2 වෙනි දින ආරම්භ කිරීමට නියමිතයි සූර්යවේව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ රාත්‍රී කඩාවැදී ඇති වන් අලි රංචුවක් එහි දේපළවලට අලාභාන සිදු කර තිබෙනවා ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ක්‍රීඩාංගණයට යොදවා තිබූ යුද හමුදා ආරක්ෂාව ඉවත් කිරීම මෙම තත්වයට හේතුව බවයි සූර්යවේව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරක්ෂක වැට ස්ථාන දෙකකින් කඩාගෙන පැමිණි වන අලි රංචුවක් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ තිබූ පොල්ගස් 25කට පමණ අලාභාන සිදු කර තිබෙනවා එමෙන්ම ප්‍රේක්ෂකාගාරයේ ආරක්ෂිත වැටද කඩා දමා තිබුණේ මෙලෙසින් මෙම ක්‍රීඩාංගණ ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවා තිබුණද මීට මාසයකට පමණ පෙර එම ආරක්ෂාව ඉවත් කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. පිට්ටනියේ ගේට් තුනක් තියෙන ප්‍රධාන පාර්ට මූණ දාලා. ඒ ගේට් තුනේම මේ යුද හමුදාව හිටියේ. ඉතින් අලියාවත් මොන ප්‍රශ්නයක් ආවත් ආමිකේ හිටියන්නේ බය නැහැනේ. දැන් ඒක නැති වෙච්ච එක තමයි අපිට මේ ගැටලුව තියෙන්නේ. අපි කියන්නේ නැවත මේ ආමිකේ හරි මොකක් හරි මෙතන ආරස්තාවට කවුරු හරි මෙතන මේ රඳවන්නේ. හැමදාම මේ අලියාවිල්ලා පයින්නවා මේකේ ඉදපු සිකියුරිටි දැන් අයින් කරලා මේක මේ අපේ ගමේ විශාල සම්පතක් මොන රජෙන් ආවත් අහිංසක මිනිස්සුන්ගේ මුදල් වියදම් කරලා මේව හදලා තියෙන්නේ මේව රැක ගන්න ඕන ඕනම රජයක් 2009 වසරේදී ඉදිකිරුණු සූර්යවේව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 2011 ලෝක කුසලානේ තරඟ හා 2012 20 ලෝක කුසලානේ තරඟ පවත්වා තිබෙනවා කෙසේ වෙතත් 2015 වසරේ ජූලි මාසයෙන් පසුව මේ දක්වාම ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරඟ පවත්වා නැහැ මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය ත්‍රිරෝද රථය තුලදී ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා මෙලෙස මියගොසත්තේ මාතර පාලටුව ප්‍රදේශයේ පදිංචි 57 රිදී එක්තරුපියෙක් පොලිසිය සැක කරන්නේ මියගිය පුද්ගලයා සුල්තානාගොඩ ප්‍රදේශයේ කාන්තාවක් සමග තිබූ අනියම් සම්බන්ධතාවක් මෙම සිද්ධියට හේතු වන්නට ඇති බවටයි ඔහු සිය නිවසේ ගෑස් සිලින්ඩරයද ත්‍රිරෝද රථය තුලට දමාගෙන අදාළුවම සුල්තානාගොඩ පිහිටි අනියම් බිරිඳගේ නිවස ඉදිරිපිටට පැමිණ තිබෙනවා පසුව ගෑස් සිලින්ඩරයට ගිනි තබා ඔහු සිය දිවි හානි කර ගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා ගින්නෙන් ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඒ ආසන්නයේ නැවතා තිබූ මෝටර රථයකට සහ නිවසේ ඉදිරිපස කොටසකට දැඩි අලාභාන සිදුව තිබෙනවා වේලාව උදේ 3:30 මාර විතර ඇති එතකොට ඇත්තටම අපේ මල්ලිලා ගෙදර පැත්තේ බල්ලොත් බුරවා සද්දිකුත් තවන කෑ ගහනවා රජ අපිටක් ගාලා දොර යාර බලනකොට ගිනි ජාලාවක් පේනවා ඉතින් මොකද කියලා දන්නේ නැහැ දොර ගිහලා බලනකොට හොගාල ගිනි ගන්නවා එතන ත්‍රිවිල් එකකුත් තිබුණා ත්‍රිවිල් එකක් ඒගොල්ලන්ගේ නෙමෙයි ඉතින් වෙන කොහෙන් ආපු ත්‍රිවිල් එකක් දන්නේ නැහැ ඒ ත්‍රිවිල් එකක් ගිනි ගන්නවා මල්ලිගේ කාර් එකක් ගිනි ගන්නවා එතකොට වහලට නන්තන් ඇවිලිලා තිබුණේ ඊට පස්සේ බලනකොට අපි දැක්කා ත්‍රිවිල් එක ඇතුලේ කවුරු හරි මිනිහෙක් හරි ගෑණියෙක් හරි වෙන්නේ නැති කාගේ හරි මැරිච්ච මිනිහෙක්ගේ කෑලි තියෙනවා මරණේ සැකයිද කියන්න බෑ මොකද කියලා මගේ හේතු දෙක තුනක්ම තියෙනවා මොකද මේ ටයර් එකක් තියෙනවා ගෑස් එක තියෙනවා නමුත් මෙයා වාහනේ හැප්පුණා නම් එළියට එන්න අමාරුයි ඒක තියෙන හැටිය දැක් අනිත් එක බොඩි එක තියෙන්නේ පිටිපස්ස නොතර තමයි පස්සම තියෙන පොඩ්ඩ මට හිතා ගන්න බුණ මොකද බෑගේ බෑක් තිබුණා මෙතනම් පිච්චෙන්නේ නැහැ අයි බෑක් මක දිගට තියෙන්නේ කියලා අන්න ඒවත් පොඩක් කරතොත් තමයි මට දැනගන්න තියෙන්නේ මාතර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කළා දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ රටවටා හිරෝ කන්කසන්තුරේට සදපුම් 12ක් යැතින් වූ මොහොතේදී මියන්මාර් සහ ඉන්දිය ජාතිකින් 32 දෙනෙකු සමග සංක්‍රමණික යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඉන්දියාවේ සිට වෙනත් රටකට යමින් සිටි මෙම පිරිසරගත් බෝට්ටුව මුහුදුපත් වීමෙන් අනතුරුව ඒ ආසන්නයේ සිටි ඉන්දිය දෙහිවරින් පිරිසක් විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට රැගෙන විත් ඇති බවයි. රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ හොරණ වගවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවති සංගීත සම්දර්ශනයක් නැරඹීමට ගොස් සිටි වයස අවුරුදු 19ක සහ 20ක තරුණින් දෙදෙනෙකු සිය යතුරුපැදිය ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ඨ කිරීමේදී එම මාර්ගයේ ධාවනය වූ මෝටර රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. කල්පිටිය කන්ද කුලිය මොය දවැන්ත වැලිපරයකින් වැසියාම හේතුවෙන් ප්‍රදේශයේ දිවරින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින අතර ඔවුන් පවසන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා නාරා ආයතනය එම වැලි ඉවත් කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් තත්ත්වය තවත් බරපතල වී ඇති බවයි. තමන් වෛද්‍යවරයෙකුයි පෙන්වා දෙමින් දඹුල්ල ප්‍රදේශයේ වෙළඳසැල් වලින් වංචනිකාකාරයෙන් මුදල් ලබාගත් බව පැවසෙන පුද්ගලයෙකු අද වෙළඳසැල් හිමියන් විසින් අල්ලාගෙන පොලිසියට බහර දී තිබෙනවා. රටවටා හිරෝ
අද ක්‍රීඩාපවත් තුලින් පාසල් මහා ක්‍රිකට් තරග උණුසුම ඔබට සමීප කරන්නට ප්‍රථමයෙන් අප සූදානම්. कोटे जनाधिपति विद्यालय सह मरदान अशोक विद्यालय अतर रत्रन सटन वार्षिक एक दिन तरंगे अद पेवतुने कुलुंबार प्रेमदास जात्यंतर क्रिकेट क्रीडांगणेदी मे तरंगे फल मेन पंदूर पहारदुन जनाधिपति विद्यालय पंदूर 41 एक पंदूक तुल सियलन देवी लकुन 168 क्रस कला हिरुन सिगिरा लकुन 68 लसित वितानगे कडलु 4 रक्त वागत्ता पिलितुर निम क्रीडाकल अशोक विद्यालय पंदूर 48 पंदू पहाक तुल सियलन देवी रस कर गेनीमट हक्यूनी लकुन 161 क पमनाय रिचल प्रणांदु लकुन 26 क लबागत्ता पंदूय मेदी रिफास महारूफ कडलु 2 क बिंदेलुवा अंतर पासल लीग रग्बी तरगाबलिये देवन वाटे तरग मे दिन बल पेवेतन बा तरगाबलिये कुसलान अंशट अदालव ये पेवेतनु तरग देखक दी कोलब राजकीय सह बंबलपिटिय शांत पीतर विदुहल जयग्रहण वार्ता कला गल्किस शांत थोमस विद्यालय कोलंब राजकीय विद्यालय समगिन तरंग वेदने शांत थोमस विद्यालय क्रीडांगणे दी मे तरंगे पलमुवरदे अवसन बन मेट लखनु 14 रट 12 लेस पेरमुनगिन सिटी शांत थोमस कंदायमय किसे वित देवन अर्दे संपूर्ण तमन सतुकर राजकीय क्रीडक लखनऊ 31 तरंगे जयगत्ता महनूर तृत्व विद्यालय समग प्रवृत्ति तरंगे लखनऊ 15 13 क्लस जयगन बंबलपिटी शांत पीतर विद्यालय समत्न मे तरंगे फलम वरदे अवसन वन विट लखनऊ 8 क्लस पेरमुनगिन सिटी तृत्व विद्यालय පැත්තක් නැතුව ඇත්ත දැන ගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. හමුවෙමු හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.